ජයන්තාවේ පාන්දරමය. ඔහු එද්දී සපෝත් සුජාතා තුන්නේ පන්සල් යන්නට ඇඳගෙනය. තාත්තා මේ පාන්දර එන්නේ එච්චර හොඳකට නෙමේ මැනික. මටත් හිතුණා ජනිත්‍රෑ ගින්න දෙන්න ඇති. සපෝ දිග සුසුමක් හෙළුවාය. ජයන්ත ජීපයෙන් බැස සපෝත් සුජාතා දෙස බැලී මුදු ලෙස සිනාසීය. ඔයා මේ ආවද? ඔහු තාත්තා සීයා එක්ක ආවා. අසනීපින් වගේ. ජයන්ත කෙල්ලගේ කරට අතක් දම ඇසුවේ. සුජාතාට සහනයක් දැනුනේ. උන්නේ තරහින් නොවේ. ඒ ඇතිය. තාත්තා කාලා නෙමීනේ දාවේ. නෑ. ප්‍රේමා ඉන්දියාප්ප හදනවා. අද තාත්ත ඉඳලා යම්. මාත් නිවාඩු දාලා තම ආවේ. ජයන්ත කීවේ සුජාතාට පුදුමය. තාත්තා දුවත් එකට එද්දි දයාසිරි මහතාට සිනාවක් ගියේ. පුතාද නිවාඩුද? ටිකක් නිවාඩු ගත්ත තාත්තේ. මටත් මහන්සි. ඒක හොඳයි. සියල්ලන්ම කෑම මේසේ වාඩි වූවෝය. තාත්තාට බෙදී සපුවය. ප්‍රේමා, තාත්තට උම්ලට් එකක් දාමුද? සුජාතා ජයන්ත් දෙස බලා සිනාසුනාය. දුව තාත්තට කොතරම් ආදරේදැයි සුජාතා දනි. ඔහු අතින් අරමු වුණේ එහෙම දුවටේ. දවල්ට කෑම හදන්න එපා ප්‍රේමා. අපි කට්ටියම කොහේ හරි ගිහින් ලන්ච් ගමු. සපු අම්මා දෙස බලා සිනාසුනේ සතුටිනි. අද ගෙදර පැමිණ ඇත්තේ අලුත් තාත්තා කෙනෙක්ද? තාත්තේ, ජයන්ත කතා කළේ කන අතරතුරය. පුතා, මට පොඩි කරදරයක්. ඒ කියූ ආකාරයට සුජාතාගේ සපුගේ පපු ඇවිලින. කරදරයක්? ඔව්, අදරෑ නිවුස් වලට අත්‍යයි. මොකද්ද ජයන්ත? සුජාතා ඇසුවේ කන්නට ගත් කෑම කටද නොකාය. ලොකු බණ්ඩාරලාගේ වැඩකට මං උදව් කළා. ඒක ලොකු ජාවාරමක්. මං ඒක කළේ සල්ලි වලට නෙමේ, චූටි මැණිකගේ කසාද වෙනුවේ. ඒත් ඇයි තාත්තා? ඒක අහු වුණා. හෙට ඉන්කෝරි. සමහර විට මාව මාරු කරයි, නැත්තම් ඉන්ටඩික් කරයි. සුජාතාගේ දිනෙතින් කඳුළු බේරෙන්නට විය. නරක කාලේ වෙච්ච නරකම දෙයක්. ඔයා දැන් එහෙ දුක් විඳිනවා. කෙල්ල මෙහෙ දුක් විඳිනවා. සුජාතා අඬමින් කීවාය. ජයන්ත සපෝ දෙස බැලුවේ අසරණවය. ඇයි චූටි මැණිකට? ජයන්ත ඇසුවේ පුදුමේනි. කෙල්ල මේ කසාදය ගැන මේ තරම්ම අසතුටකින් ඉන්නා බව ජයන්ත සිතුවේ නැත. ඊයේ රෑත් මං ඉස්සරහා කෙල්ලට ගහලා ගියේ. කෙල්ලේ ගෙදර හිරකාරියක් වෙලා. ඒක මහා කුණු කසාදයක්. සුජාතා කීවේ ආවේ කියන්නේ. සපූගේ කඳුළු මේසයට වැටුනේ. එතකොට මේ ඒක කසාදයක් නෙමේ පුතා. අපි කෙල්ලෝ බිල්ලට දුන්නා. දෙද්දි මායිදුවයි දැනන් උන්නා. අපට කර කියාගන්න දෙයක් නැති වුණා. කෙල්ල අඬාඩා බැන්දේ. මම මේවා තාත්තේ. ඔයා වැරදි නෑ. ඔයා කළේ තාත්තා කෙනෙක්ගේ යුතුකම. පස්සෙත් ඔයා ලොකු මණ්ඩාරලාට උදව් කළේ චූටි මැණික වෙනුවෙන්. ඒත් ඔක්කොම වතුරේ. මං හිතුව ඔයාව සතුටින් ඉන්නවා කියලා. කෙල්ල වෙඩින් එකෙන් පස්සේ හිනා වෙනවත් දැක්කේ නෑ. ජනිත් මේ අහිංසක කෙල්ලට ආදරේ මිනිහෙක් නෙමේ. සුජාතා කිව්වේ කඳුළු අතරෙනේ. අපි අම්මේ තාත්තගේ කරදරේ ගැන ඉස්සෙල්ලා බලමු. ලොකු ප්‍රශ්නයක්ද තාත්තා? මං රාජකාරිය හරියට කළා පුතේ. ඔයාලා ගැනවත් මං හිතුවේ නෑ. මං මේ රස්සාවට ඇබ්බැහි වෙලා හිටියේ. මං දන්නවා ඔයා වැරදි කරන මිනිහෙක් නෙමේ. දයාසිරි මාතා කරුණාබරව කීවේය. ඒත් මගේ අතින් මේ වැරද්ද වුණා තාත්තේ. ජයන්ත මිරිකී ගිය දුකින් කීවේය. ඔහු එතරම්ම දුකින් ඉන්නවා සපූ දැක නැත. තාත්තා බය වෙන්න එපා. තාත්තට කරදරයක් වෙන්නේ නැහැ. ජයන්ත බොදෝ දෙනෙතින් සපූ දෙස බලා උන්නේ. අම්මයි මායේ දළදා හාමුදුරන්ට බාර වෙන්නම්. අපි ආව ඔය කරදරෙන් නිදහස් කරනවා. තමා යමක් ඉල්ලුවොත් දළදා හාමුදුරන් ඒ දෙන බව සුජාතාද දැන උන්නාය.
මේ ජීවිතේ තමා වැරදි කර නැති බව ඇය දනී. එහෙම පිරිසුදු අතකින් දළදා හාමුදුරන්ට මලක් පූජා කර දෙයක් ඉල්ලිය හැක. මේ කරදරේ නැති කරගන්න විදියක් නැද්ද පුතා? මං අද කොළඹ යන්නත් හිතන් උන්නේ තාත්තේ. මිනිස්ට හම්බ වෙලා මොනහරි උදව්වක් ඉල්ලන්න. ඔව්, ඔයා උදින්ම යන්න. අපට කොයි වෙලේ කෑමකට යන්න බැරිද? අනික ඔයා ගින්දරෙන් ඉදින්දි මොන කෑමද? ජයන්ත සියලු දෙනා දෙස බලා අවසානයේ සුජාතාගේ මූණ මත දෙනෙත් නතර කළේය. ඒ ඇස්සල වූයේ සමාව ඉල්ලන්නක් බඳු හැඟීමකි. ඔයා බය වෙන්න එපා. මොන දේ වුණත් අපි 3-4 දෙනා ඉන්නවනේ. ජයන්තගේ පපුවට ඒ වචන ශක්තියක් විය. ඔහු මේ චෝදනාවට හසු වූ පසු ගෙදරාවේ බියෙමි. ඔහු බලාපොරොත්තු වූයේ සුජාතා තාත්තත් බණීවියයි කියයි. මේ තරම් ආදරයක් හෝ ගෙදරින් තම පවුලින් බලාපොරොත්තු නොවිය. සියල්ලන්ටම වඩා වටින්නේ තමන්ගේ ආයගේ ආදරයයි ජයන්තට අද සිතුනි. තාත්ති මේ මල්වට්ටියට අත ගහන්න. අම්මයි මායි ගිහින් ලොකු බාරයක් වෙන්නම්. බය නොවී කොළඹ යන්න. සපු දළදා මාලිගාවට ගෙන යන්නට හදාගෙන තිබු මල්වට්ටිය රැගෙන විත් ජයන්තට පා කීවාය. ජයන්ත බැලුවේ මල්වට්ටිය දෙස නොවේ, ඔහුගේ දුව දෙසය. මගේ අතින් ඔයාට ලොකු වැරද්දක් වෙන්න ඇති. ජයන්ත හිමිහිට කීවේ, අපි තාත්ති ඒවා ගැන පස්සේ කතා කරමු. දැන් ඒවා ගැන කතා කරන්නට දුකය. ඔයාට කරදරයක් වෙන්නේ නැහැ. ජයන්ත මල්වට්ටියට අත තියද්දී සපෝ කීවාය. පුතුමයකට මෙන් ජයන්තගේ පපුවට නිවනක් දැනුනි. මොනවා හෝ ඉක්මනට සිදුවේතයි සපුට සිතුනි. තාත්තා ඉන්නේද ලොකු බණ්ඩාරලාගෙන පුදුමාකාර කේන්තියකෙන. මේවා ජනිද්ද දැන සිදු වූ දේවල්ය. අම්මා තාත්තාගේ කේන්දරයක් ගෙන ගියේ ඉහි පැත්තෙන් කළ හැකි සෙස්සාන්තියක් වේ නම් බලා කරන්නටය. එයාට විතරක් නෙමේ, අපේ පවුලටම ලොකු අපලයක් තියෙන්නේ නැති. සුජාතා යද්දි දයාසිරි මහතා කීවේ, ඒ අපලේ හිමම තමාටද තිබෙන්නට ඇත. එහෙත් ඒ තරම් අපල තිබියේදී සෙත් කවියක් මෙන් ඔහු ජීවිතේ උන්නේ. අද මේ හදවතට දැනෙන නිවන දේකය. පුරුදු ලෙස හැන්දෑව අඳුරු කරමින් මහනුවරට වැසි ඇද වැටෙන්නට විය. සපූට දැන්නේ පුදුමාකාර පහළුවකි. අද දවසටම ඔහුට කතා කළේ නැත. කතා නොකළේ ඒ තරම්ම දිග කතාවක් කියන්නට ඇති නිසාය. යන්තමට පොද වැටෙද්දි සපු ප්‍රේමා සොයා ගියාය. මහත්තයා රැට ඉද බේබි? දන්නෑ ප්‍රේමා. පව් එයා හරියට බය වෙලා ඉන්නේ. මේගොල්ලෝ දාපු කරදරනේ. නැත්තං හරි ජේජස් පිට රස්සාව කරගෙන හිටියේ. ඒ කරදරේ මගේ ජීවිතෙන් නැති කළා ප්‍රේමා. සපු හූල්ලාමෙන් කීවාය. ප්‍රේමා අත පිස්දාගෙන වී කෙල්ලගේ අතකින් අල්ලා ගත්තාය. කරදර එන්නේ ලොකු සැනසීමක් දෙන්නත් වෙන්න ඇති. දැන් මහත්තයා තේරුම් අරන් ඉන්නේ. ඊට පස්සේ අරයත් කතා නෑ නේද? ප්‍රේමාසන්නේ ජනිද්ගණය. කතා කරන්න බෑනේ. සමහර විට ඕලට එයාටත් පොලිස් කූඩු ඉන්න වෙයි. අපේ මහත්තයට නරකන්න වුණොත් ඇති. තාත්තට කරදරයක් වෙන්නේ නෑ ප්‍රේමා. අම්මා පුදුම බාරතෝගයක් වෙන්නේ. එයා තාත්තට කොච්චර ආදරේද කියලා දැන් දන්නේ. ආදරේ නිසානේ බේබි දුක් විඳින්දේ. තාත්තත් දැන් තේරුම් අරගෙන ඉන්නේ. එයාගේ මූණෙන් පේනවා. සබෝ පුස්සි දොරින් යලි පොදේ දෙස බැලුවාය. ප්‍රේමා, බේබි, මේ ඔක්කොම මට ගිහින් කියන්න ඕන. දැන් යන්න දෝන. චුට්ටකට දුවල එන්නද? එහෙනම් තනියම යන්න එපා. මාත් එන්නම්. බස්සවල මං එන්නම්. මල්ලියෙක් එන්න. හැබැයි බේබි, ඇයි? කොල්ලව පරිස්සම් කරන්න. පරිස්සම් කරන්න තියෙන්නේ එච්චරයි ප්‍රේමා. සපු දිග සුසුමක් කියලා කීවාය. ජනිත් ගෙදරට ආවේ සපු පිටට යන්නට පෙරය. සපු ඕදස බැලුවේවත් නැත. රැට බණ්ඩාර වෙලා යන්න ඕන. යන්.
ඇඳගෙන ඇඳුන් ටිකකුත් අරන් යන්. ජනිත් කතා කරන්නේ වෙනදා තරම් සද්දෙට නොවේ. ඔව් එහෙ ගිනි ගන්නවනේ නේද? මගේ තාත්තවත් කට්ටියම එකතු වෙලා අමාරුවේ දාලා. සපු අහක බලාගෙන කියාගෙන ගියාය. ඒවා පොඩි ප්‍රශ්න. අංකල් මේ කලබල වෙලා. ඔව් ඔයාලට ඒවා පුරුදු ඇති. ඒත් මගේ අහිංසක තාත්තා මේ වෙලට පැටලුවේයි. ජනිත් කතා කළේ නැත. සපු යන්, මං දැන්මම යන්න ඕන. සෝරි මං එන්නේ. ඔයාලා මේ ගෙදරට ලොකු ප්‍රශ්නයක් දැම්මා. කරුණාකරලා යන්න කරදර කරන්නේ නැතුව. මං යන්නම ඕන සපු. ජනිත් කිවි තරමක් තදිනි. සපු සිනාසුනාය. කිව්වනි මං එන්නේ නැහැ. කොහොමත් දිගටම මං ඒ ගෙදරට එන්නේ නැහැ. ඇයි මොනා කරන්නද හිතන් ඉන්නේ? දන්වන්නම්. ජනිත් බලා උන්නේ පුදුමාකාර තරහකිනි. එන්නේ නැහැ එහෙනම්? නැහැ. කසාද ඉවර කරගන්න දෝන. හිතන් උනේ මම මේ කසාදෙට හරි ලෝභකම ඇති කියලාද? මහ ලොකු කසාදෙ. මේක කසාදයක් නෙමෙයි, බලහත්කාරකමක්. හොඳයි බලමු. ඔව් බලමු. ජනිත් ගියේ රවාගෙන. සපුව එක හිතින් ඉන්න තම හිතට පින් දුන්නාය. ඉක්මනටම මේවල ඉවරයක් වෙයි. එදා ඉඳලා හුස්ම ගන්නවා. සපෝ සිතුවාය. එහෙම හිතින්නේ මේ කරදර සියල්ලටම යා. ඔහු තමා එනතුරු බලා ඉන්නා නිසාය.